काट काटत रातु एलिदल वेन काट काटत ऐत्त पसक करन तित्त उनात ऐत्त කාංචන මේ දවස්වල ගොවීන් පොහොර හෙල්ලලා තමයි අපිට දකින්න ලැබෙන්නේ විවිධාකාරයෙන් හඬ නගනවා තමන්ට වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන්න කියලා. දැන් මේ පොහොර ලබා දීමේ කටයුත්ත යම් ප්‍රමාණයෙන් සිද්ධ වෙනකොට වී වගාවේ අස්වැන්න සම්බන්ධයෙන්ුත් වී මිල සම්බන්ධයෙන්ුත් ඊට පස්සේ වී මිලදීන් ගැනීම සම්බන්ධයෙන්ුත් අපිට යම් යම් ප්‍රදේශවලින් ගොවීන්ගෙන් විවිධාකාරයේ තොරතුරු වාර්තා වෙනවා. එක පැත්තකින් වී මිලදී ගැනීමේ මිල සම්බන්ධයෙන් හොඳ මිලක් හම්බ වෙනෝයි කියන එක ඊට පස්සේ වී මිලදී ගැනීම වලට රජය තාම කටයුතු කරන්නේ නැහැයි කියන එක අනිත් පැත්තෙන් අපිට වාර්තා වෙන එකක් තමයි මේ අනෙකුත් වගාවන් සම්බන්ධයෙන් නැති වී තිබෙන තත්වයන්. සමහර තැන්වලදී ඒවට යහපත් මිලක් හම්බ වෙනකොට සමහර වගාවන් වලට ඒ බලාපොරොත්තුණු තත්වයට යන්න බැරිව විවිධ රෝගාබාධ ඇතිවීම නිසා ගොවීන් තබා තිබූ බලාපොරොත්තු බිඳ වැටිලා ඔවුන්ට මේ වගාවන් සඳහා යම්කිසි ආකාරයකින් ඔවුන්ගේ ඒ අස්වැන්න මිලදී ගැනීමටවත් නැත්නම් ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒවා අලෙවි කර ගැනීමටවත් අවස්ථාවක් නැතුව ඒ වගාවෙන් යම් දුෂ්කරතාවයන් වලට පත් වුණු අවස්ථානුත් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් තිත උනත් ඇත්තෙන් අද මේ පිළිබඳව යමක් ඔබට කියන්න අපි කල්පනා කරා. අයිබුවන් ඔබට. අයිබුවන් අනුරාධ මේ රජයේ බලයට පත් වුණාට පස්සේ ධාන්‍ය වර්ග විදේශ රටවලින් අපේ රටට ගෙන්වන එක යම් මට්ටමකින් අඩු කරන්න නතර කරන්න පියවර ගත්තා. कृषिकर्म दिपार्तमेन्तुवट सह गोयजन सेवा दिपार्तमेन्तुवलट रजय निलधारींट उपदेश लबा दुन्ना अपिट अवश्य धान्य टिक अपे रटेम गोविन लव्वा वगा करन्न ए संदहा बीज टिक वगा करवन्न उनन्दु करवन्न कियला ए अनुव तमाई लंकावे बहु प्रदेशवल देशीयव हदा गन्न ववा गन्न पुलुवन आहार टिक ववन्न हुरुवेन्न पटन गत्त ඒ සඳහා අවශ්‍ය බීජ ටික හදන්න තමයි පළමුවෙන්ම පියවර ගත්තේ. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අපේ උපහාරය පිදිය යුතුයි. ඔවුන් දැඩි ලෙස උත්සාහ ගනිද්දී තවත් කොටසක් ඉතා සූක්ෂම ලෙස මේකට උදව් කරනවාද කියන ප්‍රශ්නිකුත් මතුවෙනවා. මෙවර උඳු වගාව සහ මුං ඇට වගාව දේශීය වශයෙන් වගා කෙරුණා බීජ සඳහා ඒ මධ්‍යම පළාතේ ඌව පළාතේ සහ උතුරු මැද පළාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු ඒකරාශී වෙලා ගොවීන්ට බීජ ලබා දීලා කණ්ඩායමක් උඳු වගා කරද්දී තවත් කණ්ඩායමක් මුං ඇට වගා කළා. අස්වැන්න මේ දවස්වල නෙළමින් ඉන්නවා. උඳු වගා කරුවන් කඳුළු හලනවා. මුං ඇට වගා කරුවන් සිනහසලනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තම ස්තුතිය පළ කරනවා. එක පැත්තකින් උඳු ගොවියා හඬද්දී මොන් ගොවියා සිනාසෙන්නේ මොකක්ද කියලා හොයන්න තිත උනත් ඇත්ත අපි ගියා උඳු වගාවටයි මොන් වගාවටයි ශිෂ්ට වූ සමාජයක අසාධාරණයට එරෙහිව පෙළගැසෙන විද්‍යුත් අසිපත තිත උනත් ඇත්ත අර කාංචන ඔබ කිව්වා වගේම මේ වගාවන් තුල අපි අවසානයේ අස්වැන්නත් එක්ක තමයි තීරණය කරගන්නේ කොහොමද ඒ ගොවියාට ඒ ගොවි මහත්වරුන්ට මොකක්ද අත් වෙන ඉරණම කියන එක. දැන් මුන් සහ උඳු වගාව සම්බන්ධයෙන් විතරක් නෙවෙයි රජය භෝග 18ක් නම් කරලා ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා ගොවීන්ට විවිධ පහසුකම් ලබා දෙනවා. ඊට පස්සේ විශේෂයෙන් බීජ සඳහා වගා කරන ගොවීන් ආරක්ෂා කරන්න
යම් ක්‍රමවේදයක් තියෙනවයි කියලා පාසුකම් සලසා දෙමින් මේ කටයුත්තට මුල පිරුවා. නමුත් මුන් වගාව සම්බන්ධයෙන් තියෙන කතාව සතුරුදායකයි කාංචන ඔබ කිව්වා වගේ කොයි මහත්තුරු මේකෙන් තමන්ගේ වගාව සාර්ථක කරගන්නකොට හුදු වගා කරපු කොයි මහත්තුරුන්ට සිද්ධ වුණේ තමන් බීජවලට වගා කරපුවට වෛරසයක් වැළඳීම හේතු කරගෙන උන්ගේ මියාස්ව නලවි කරගන්න නොහැකිව දැන් මේ කෘෂිකර්ම නිලධාරියනුත් ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා ඔවුන් හොඳයි තමයි මත්තයා. මොකද දැන් පිටරටින් ගෙන්නන්න නැහැ නේද? ඔව් ගෙන්නන්නේ නැහැ. මේක මිල යන්න හේතුනේ මොනවද හිතන්නේ? ඒ කියන්නේ රජේ පිටරටින් ගෙන්නන්න නැති නිසා. ඒ ගෙන්නන්න නිසා. දෙත් උනත් ඇත්ත. දෙත් උනත් ඇසි. මේ ප්‍රදේශයේ ලේනියංගල ඉහළ කොටස. ඒ කියන්නේ විල්ගමුව. විල්ගමුවේ. කොයි කාලයක් ඉඳලා මුං ඇට වගා කරනවද? අපි දැන් අවුරුදු 10ක් විතර මුං ඇට වගා කරනවා යල් කන්නට. කොහමද ඒ දවස්වල මිල? ඒ දවස්වල මිල දාගෙන රුපියල් 300 ගණක් 320 ර තුන්සිය දෙහෙර තමයි ගියේ මිල තත්ති දැන් රුපියල් 860කට විතර ගන්නවා කොහොමද එකපාරට මේ මිල යන්න හේතුනේ මොකක් කියලාද හිතන්නේ මිල යන්න හේතුව මේ කොරෝනා තත්ත්වෙත් තින්දා අපි කට්ටිය ගොවිතැන් කරනවා මුං අට වගා වැඩියෙන් පිටරටින් ගෙන්න එක නේද පිටරටින් ගෙන්න නතර කරේ හින්දා ඊට පස්සේ අපිට පාලන මිලක් වගේ සාමාන්‍ය වැඩි මිලකට ලබා දෙන්න ජනාධිපතිතුමා ලබා දුන්නා දැන් කාටද ඇත්තටම ස්තුතිවන්ත වෙන්නේ රුපියල් 860කට මේ ඉතිහාසය කවදාත් විකුණලා නැති වුණාම ඒක අපේ රටේ ජනාධිපතිතුමාට තමයි ස්තුතිවන්ත වෙන්නේ මේ වගේ මේ මුංගට ගොවියන්ට සහනයක් ලබා දුන්න නිසා. ඇත්තටම සාධාරණ මිලක්ද මේ? සාධාරණ මිලක් තමයි අපිට ඇති මේ මිලක් තිබ්බනම් වගා කටයුතු කරගන්න හොඳටම පුළුවන්. සතුටින්. ඒ ආයෙසේ මේ අපිට මේ මේ කුමිනාසකාරවම මේව තමයි අඩුපාඩුවක් වුණේ. ආහා. මිල වැඩි අධික ලෙස. ඔව්. තව ටිකක් වගා කරන්න තිබ්බා. වගා කරන්න පුළුවන් මිල අඩු වුණා නම් සාමාන්‍යයෙන් තව අක්කර 5කට වැඩි වගා කරන්න පුළුවන්. දෙත් උනත් ඇත්ත. මොකද්ද ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ දැන් මේ මේ සාධාරණ ඉෂ්ට කිරීමත් එක්ක මොනවා ඉල්ලීමක් තියෙනවද අපිට ඉතින් කරන්න පුළුවන් නේ ඒක නම් සාධාරණව මේ කුමිනාසක ලබා දෙන්න කරන තමයි මේ වෙන දේශීය නිෂ්පාදනයකින් හරි කුමිනාසක ලබා දෙන තමයි කියන්න තියෙන්නේ දෙත් උනත් ඇත්ත දෙත් උනත් ඇසි දැන් කාංචන මේ සාමාන්‍යයෙන් බොන් පෙරකන්නයන් වලදී ඔවුන්ට රුපියල් 360ක් වගේ මිලකට තමයි කිලෝ එකක් විකුණා ගන්නට අවස්ථාව හම්බ වුණේ. දැන් මෙවර වගා කරපු අයට රුපියල් 760ක් වගේ මුදලකට ඒ කියන්නේ සාමාන්‍ය අපි දල වශයෙන් හිතුවොත් එහෙම වෙන කන්නයකට වඩා රුපියල් 400ක විතර වැඩි මිලක් කිලෝ එකක් සදා හම්බ වෙන නිසා ඔවුන් සාර්ථකත්වයට පත් වුණායි කියන එක තමයි මේ හඳපර තුල මේ මුන් වගා කරපු ගොවි මහත්තුරු හම්බ වෙන්න ගිය පාවම අපිට ඔවුන්ගෙන් දැනගන්න ලැබුණු මේ සතුරුදායක ආරංචිය අනුරාධ දැන් මේක අහගෙන ඉන්න දෙකෝටියක් වූ මහජනතාවට හිතන්න පුළුවන් අපිට පාරිභෝගිකයන් හැටියට මුං කන්න පුළුවන් ද රුපියල් 760කට රුපියල් 1000කට කියලා. හැබැයි අමතක කරන්න එපා මේ බීජ වගා කරුවන් බීජ සඳහා තමයි මේ අය වගා කරලා තින්නේ. එහෙම නැතුව වෙළඳපළේ මේ වෙනකොට රුපියල් 450ත් 500ත් අතර පරිභෝජනය සඳහා මුංගට අලවි කිරීම සිද්ධ වෙනවා. මේ ගොවීන් ඌව පළාතේ උතුරු මැද පළාතේ මධ්‍යම පළාතේ තෝරාගත් ගොවීන් මේ වගා කළේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ගොවීන්ට අවශ්‍ය බීජ මුං ඇට වගා කිරීම තමයි සිද්ධ කරලා තිබුණේ. එහෙම නැතුණුත් හිතන්න පුළුවන් නේ අනුරාධ අපි කොහොමද පාරිභෝගිකයන් හැටියට මෙච්චර මුදලක් දීලා ආහාරයට ගන්න කියලා. හැබැයි මේ අය කලේ ඔබේ අවශ්‍යතාවය බීජ නිෂ්පාදනය කිරීම සිදු කිරීම. මම හිතන්නේ ඒ නිසා තමයි ඔවුන්ට මේ අවස්ථාව හම්බ වුණේ සාර්ථක වගාවක් නිසා මේ කන්නේ මේ විදිහට ඔවුන්ගේ මේ ලාභ උපරිම කරගන්න. කියන්න කොහෙද මේ කියලා? මේක ඉවර මේ ලේනියංගල ඉහළ කොටස. ඔව්. අපිට මුංගට වගා කරන සඳහා තෙල් පොර තමයි ලබා දෙන්න කියන්නේ. ඔව්. ඔයාලා කොච්චර වගා කරලා තියෙනවද? අතර තුනක් විතර වගා කරලා තියෙනවා. කරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ කුමිනාසක දියර පොර ලබා දෙන්න. ඒ දවස්වල කීයද විකුණාවේ දැන් කීයද? ඒ දවස්වල මේ මිල 370 මිල විස්සේ. දැන් මේ මිල නම් 780ක් වෙනවා. නිවැද්ද? ජනන් තමයි ඉතින් මේ තියෙන තත්ත්වය අනුව මන්දි මහත්තයා මේ බෙහෙත් පොර ටිකක් කීයද වැඩි ගොඩක් දුක්ද?
වර්ධක මහත්තයා හොඳයි. ඉතින් අපි කඩාවත් අවුරුදු කීයක් මුං වගා කරනවද? අවුරුදු දැන් 10ක් වගේ නේද? 10ක් වගේ වගා කරනවා. කීර ඒ කාලේ දුන්නේ මුං කිලෝ එක? ඒ කාලේ රුපියල් 300 ගානේ වගේ නේද දුන්නේ? 150 200 300 වගේ තමයි දැන් මේ සැරේ තමයි මුං ඉල ටිකක් ඉහළ. දැන් මේ සැරේ කීයද කියලා දන්නවද? අපි දැන් තාම හරියට දුන්නේ අපි තාම කැඩෙනවා. නෑ මිල දන්නවද? මිල 760යි. 760යි. ගොඩක් හොඳයි නේද? එහෙම දීලම තියනද මේ ඉස්සර? නෑ. දීලම නෑ. මේ පළවෙනි මතාව. ඔය වගේ මිලක් ගියපො. ඕ පළවෙනිම මතාව තමයි ඒ වගේ මිලක් ගියා ගොඩක් සන්තෝසයි. හැම කෙනෙක්ම මේන් පස්සේ මුම වගාව නතර කරන්නේ නැති වෙයි. මොකද රටින් කෙනෙක් නේ නැවතුවානේ. නැවතුවානේ. ඕ ඒ වගේම තමයි සතුටුයිද මේ ඒ මිල? සතුටුයි ගොඩාක් සතුටුයි. දුප්පත් මිනිස්සයාට ඉතින් ජීවත් වෙන්න දැන් නම් ටිකක් ලේසි හැබැයි. ඉතින් අපිට යලමහ කුඹුරු නෑ මේ වගේ ඉතින් ඔය මේ ඇලකින්වත් වතුටියක් දාලා තමයි අපි මෙයා වගා කරන්නේ. අලින් ගෙම ගොඩක් කරදරයි. හරක් එළුවන් ගෙම කරදරයි. මේ දවස්වල මුන් ටිකක් hina වෙලා ඉන්නේ මුණවල් නේ. ඔව් hina මිසු මුණෙන් තමයි ඉන්නේ. ඒ වුණත් ඉතින් අපට කුඹුරු නෑ. නමුත් මේ නංගිලාගේ කුඹුර තමයි අපිව හදාගෙන ඉන්නේ. ඒ වුණත් ගොඩක් සන්තෝසයි. තਿੱත් උනත් ඇත්ත. මේ සරේ මේ මේක අස්සන්න තිබුණා. නමුත් මේ බෙහෙත් පොර හිගේ නිසා බොහෝම දුරට අපිට අහේනි තත්ත්වෙට ගහලා දිනා. මොකද මේ වාගේ මලක් හැදෙන්නේ නැහැ. හැදෙන්න නම් මේකට අර කුමිනාසක දීර පොහොර තියෙන්න ඕන. ඒක බහුලව ගන්න නැහැ. ගත්තත් මේ කොමිස් අඩු වීමක් නැහැ. 100ට 100ක් මුදල් අය කරලා තමයි දෙන්නේ. ඒකත් හොයා ගන්න අමාරුයි. ඒකින්ද මේ දෙවැනි අස්සන්න ගන්නට හුඟක් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. පළවෙනි අස්සන්න ඉවර වෙනවා. පළවෙනි අස්සන්න ඉවර වෙන ලකුණු තමයි මහත්ය මේ තියෙන්නේ. මිල කොහමද? මිල නම් දැන් ඉතින් රුපියල් 700ට 80 විතර වගේ කුසිකර්ම වලට ගන්නවා. නමුත් ගොඩේ නම් තාම 500 550ට වගේ තමයි යන්නේ. ඒ කියන්නේ මේ වගේ මිලකට හම් ලැබිලා නැද්ද මේ කාලේ? ඇත්තටම මට දැන් අවුරුදු 60යි. 60 වෙනකල් මේ වගේ මිලකට දීලා නැහැ. දැන් අහේනියක් වෙලා දින අනිත් එක අපි උඳු වගාව කරනවා. උඳු වගාවෙන් මුගක්ම අපහසු වෙලා ඉන්න මොකද රුපියල් 300ට යන්නේ දැන් උඳු. රුපියල් උඳු වැඩි මුං වැඩි. මුං වැඩි. තਿੱත් උනත් ඇත්ත. कोई मात्र ये विधियत कांचन में मुन्वगाव संबंधे इन सतुट पलकरन कोट अरावसानी गोई महात्य की वो वागे मेवेन कोट उन्दु वगा करप गोवी इन्ट इट वड़ा वेनस साकारी अध्य कीम करतमाई में खानने दी उन्ट मुहन पान सिद्ध वेलाती नापी एक आतावा तो बट किया न कहमती एक पैत्तकीन गोई महात्तुरु तमन्गी अर वगा भूमी में बीज सदा वगा कन कोट ये वट वेडमिलाकला हंबवेन कोट ए सदा यमुवेन ए वगावन करे අවධානය යොමු කරන ස්වභාවයකුත් දකින්න පුළුවන්. අනිත් පැත්තෙන් ඒවා ටිකක් පරිස්සමෙන් කළ යුතුයි කියන එකත් තේරෙනවා. මොකද හුඳු වගා කරපු ගොවීන්ට අත් වෙලා තියෙන ඉරණම දිහා දැක්කහම. ඒ වගේම තමයි අනුරාධ මුළු රටටම අවශ්‍ය බීජ ටික නිෂ්පාදනය වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙත් වගකීමක් පවතිනවා අනුරාධ. ඇහි බබා වගේ මේක රකින්න. මොකද ගොවියාට තාක්ෂණික දැනුම අඩුයි. ඔහුට තියෙන අධ්‍යක්ෂීම් පමණයි. ඒ නිසා අධ්‍යක්ෂීම් සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන තමයි මේක කළ යුත්තේ. මොකද මුන් වගා කරපු ගොවීන්ට මේ රෝගය වැළඳුණේ නැහැ. රට පුරා මුන් හදපු උඳු හදපු ගොවීන්ට සිද්ධ වුණේ කහ පැහැති වෙන්න ගත්තා මේ ශාකය පුංචි කාලේ ඉඳලා. ඒකට විසඳුම් සොයන්න ගොවීන්ට සිද්ධ වුණා විවිධ තෙල් බෙහෙත් කඩවලට යන්න. එයින් තමන්ගේ අතමිටේ තිබුණු මුදල අහිමි කරගත්තා. අවසානයේදී වගාව සරු වුණා. අස්වැන්නත් ලැබුණා. හැබැයි පත්‍ර කහවීම නිසා ඒක රෝගයක් බවට පත් වෙලා තියෙන නිසා ඔවුන්ට බීජවලට මේක ලබා දෙන්න හැකියාවක් නැහැ. මේකේ බරපතලම හේතුව තමයි අනුරාධ හෙට දවසේ මුං වගා කරන්න බීජ අපි කොහෙන්ද හොයාගන්නේ කියන බරපතල ප්‍රශ්නේ තියෙනවා. කීප දෙනෙක් ළඟ පමණක් බීජ සීමා වේවි. එහෙම වුණොත් නැවතත් අර රජය ඉලක්ක කරගත්ත මුං ටික වෙනත් රටකින් උඳු ටික වෙනත් රටකින් ගෙන්න සිද්ධ වෙනවා. මොකද තමන්ගේ බීජ ටික අපේ රටේ මහ පොළොවට දාගන්න නොහැකි වෙන නිසා.
බහුතරයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මේ වගාවට විශාල කැපකිරීමක් සිදු කරමින් ඉන්නවා. හැබැයි මේ ශේත්‍රයේ ඉන්න නිලධාරීන් ටික පිළිබඳවත් අවධානය යොමු කළොත් හෙට දවස මුන් ගොවීන් හිනහ වෙද්දී උඳු ගොවීන්ටත් හිනහ වෙන්න පුළුවන් වේවි. අපි මේ කතාව හමු විරාමෙන් පස්සේ උදැසන 7 විනාඩි 23යි දැන් වෙලාව. හෙළ දීපයේ ජයසක් මැද රට මැද ඒකාලෝකය රංගිර ශ්‍රී ලංකා. කාට කාටත් රතු එලි දැල්වෙන කාට කාටත් ඇත්ත පසක් කරන තිත්ත උනත් ඇත්ත. අද තිත්තුණත් ඇත්තෙන් අවධානය යොමු කරන්නේ මුන් වගා කරපු සහ උඳු වගා කරපු ගොවීන්ගේ මේ කතාවට. අපි මුලින් හඬපට ඇහුවේ මුන් වගා කරපු ගොවි මහත්තුරුන්ගේ සතුට, ඔවුන්ට හොඳ මිලක් ලැබිලා ඔවුන්ගේ වගාව සාර්ථක වෙලා ඔවුන් කිව්ව අදහස. දැන් අපි ඊළඟට මේ උඳු වගා කරපු ගොවි මහත්තුරු ඊට වඩා වෙනස් ආකාරයේ ගැටලුකාරී තත්වයකට පත් වෙලා ඉන්නවා. ඒ කතාව තමයි අපි ඔබට කියන්නේ. 0662283600 0662283601 අපේ දුරකථන අංක කතා කරන්න පුළුවන්. මේ උඳු වගා කරපු ගොවීන් අපිට කියපු කතාව ඔබට අහන්න ලබා දෙන්නේ. වගා කරලා දැන් අකරණ ගන්නතු. ඉතින් අපිට මිල නැහැ උඳු වල. කීයද? උඳු 200යි 200යි කියනවා, 300යි කියනවා, 400යි කියනවා. අපිට ඒ හින්දා මේ උඳු විකුණ ගන්නට විදියක් නැහැ. ඇයි ගන්න නැත්තේ? ගන්න නැත්තේ මිල අඩුයි හින්දා. ඔයාලා බලාපොරොත්තු වෙන්නේ කොච්චරක් වගේ මිලක් දන්නේ? අපිට ඉතින් සර් මිල රුපියල් 500ක් විතර දාලා දුන්නා නම් අපිට හොඳයි. ඒ මොකද මේ මේ ගන්න නැත්තේ? ගන්න නැත්තේ උඳු ගණන් නැහැ කියලා තමයි කියන්නේ. රජෙන් ගිලි ගන්න නැත්තේ මේ කඩවලින්ද කතාව කියන්නේ? ඔව් කඩවලින් තමයි සර් කියන්නේ. රජෙන්? රජේ තව තීරණයක් උන් කිව්වේ නැහැ තව. අම්මලා කවුද උඳු හදන්නේ කිව්වේ? අපිට උඳු දුන්නේ කුසුතරුනි. ඒ කටිය දැන් ගන්නෙ නැහැ කියලා කියනවා. ඒ මොකද? ඒ කටිය දිහා මේ මොනේ විදියක් ගන්න නැහැ. මිලදී ගන්නෙ නැහැ. මිලදී ගන්න නැහැ. ඉස්සර කී දුන්දු කිලෝ එක දුන්නේ? ඉස්සර තින් දුන්නේ සර් 500ට දුන්නා. මේ සැර තමයි උඳු බහලා තියෙන්නේ. තිත්ත උනත් ඇත්ත. තිත්ත උනත් ඇසිස්. ඉතින් මහත්තයා දැන් මිලක් දුන්නා. ඉතින් කුසි කර්මෙන් රට මේ පෝජන හම්බුණා. ඉතින් ඒවට දැන් මිලක් කියන්නේ. ඉතින් ගොඩක් වාසත්වි. දැන් මේ රෝග වගේක් ආවිල්ල කියන්නේ? ඔව් කහ රෝගේ තියෙනවා කියලා කරලා තමයි දැන් ගන්නෙ නෑ කියන්නේ. ඉතින් ඒවට ඉතින් අපිට ටිකක් ඒ තෙල් බෙහෙත් දුන්නේ නැහැ. ඔව් තෙල් බෙහෙත් දුන්නෙත් නැහැ. ඉතින් ගන්නක් කියලා තමයි ඉතින් කියන්නේ. ඉතින් ගත්තේ නෑ. තාමත් ඉතින් 200යි 300යි කියන ඉතින් මිලක් නෑ. ඒ ගානටවත් ගන්නෑ. ඒ ගානටවත් ගන්නේ නෑ. ඔයාලගේ මොකද එකම ඉල්ලීම? අපිට ඉතින් මිලක් ඉතින් කියන්න ඕනේ ඉතින්. මොනවාගේ දුකද විඳින්නේ මේකට? ඉතින් විඳිනවා ඉතින් දුකක් ඉතින්. අවුවේ එහෙම ඉතින් ළමයිට උගන්න ගන්න ඕනේ. ඉතින් නෑ ඉතින් මොනවත් කුඹුරක් පිටියක් මොනවත් කිසිම දෙයක් නෑ. ඒ කියන්නේ රජයෙන් වගා කරන්න කිව්වා? ඔව් රජයෙන් වගා කරන්න කියනවා. ඉතින් ඒවා තාම ඉතින් නෑ ඉතින්. මිලක්? මිලක් නෑ. ඔයාලා කියන්නේ මොකද ඉල්ලීම? ඉල්ලම ඉතින් ඒ ගානට තමයි ඉතින් මිලක් ඉතින් අපිට ඉතින් කියන්න ඕනේ. ඉතින් අඩුම ගානේ 500ක්වත් ඉතින් එහෙමවත් ඉතින් නෑනේ. දැන් රුපියල් 200යි 300යි කියන කඩවල් වල ඒ මිලටවත් දැන් ගන්න නෑනේ. අඩුම ගානේ ඉතින් කිලෝ එකක් ඉතින් 500කටවත් ඉතින් ගන්න ඕන සාධාරණ. සර් දෙත්ත උනත් ඇත්ත. දෙත්ත උනත් ඇසි. අයිබුවන් වට? අයිබුවන්. ඔව් කොහෙන්ද කවුද අපිට කතා කරන්නේ? අපි කතා කරන්නේ හඳුන්ගමේ මේ අපි කතා කරන වස්තුම හඳුන්ගම. ඔව් ඔබේ නම? නම මම බණ්ඩාර. ඔව් බණ්ඩාර මහත්තයා කතා කරන්න. මේ ගාන්ජන මහත්තයා ප්‍රතිමාට මේ ස්තුතියන් කරනවා. මේ අපි මේ වෙනකොට මුදුවගාව කරලා මාස කිහිපයක් කරගෙන මේ අපි දැන් දෙවෙනි මේ වෙරෙන් දාගෙන යනවා. මොකද අපිට කරලා තියෙන වැඩේ අපිට වෙලා තියෙන වැඩේ උඳු ටික අපි අස්සන් අරගෙන මේ වෙනකොට දැන් උඳු කෙලයක 320යි 300ට වාගේ ඉල්ලන්නේ. ඔව්. ඉතින් අපි අත් වෙනවා ගොඩාක් මේකට අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. අපිට දැන් අපි ආගෙන හිටියා ජනාධිපතිතුමා ගොඩක් ඉදිරි කරනවා. දැන් මුන් වගාව ගොඩක් දැන් මහල තියෙනවා කියලා. ඉතින් අපිට ඇත්තම කියනවා අධිකර ජනාධිපතිතුමාට මේ ලාවේ අත්‍යකාශ කරනවා.
ඇතුළු උදු ගොවියාටත් ඉහළ මිලක් ලබා දෙන්න කියලා. ඉතින් ඇතුළු මුං යට විතරක් ඒ විදිහට යනකොට ඉතින් උදු ගොවියා මේ විදිහට පහළ යනවනේ. දැන් වෙන කන්නවල උදු ගොවියාට කීයක් හම්බුණාද ගොවි මහතුරු විදිහට ඔබතුමාලට? අපි ඇත්තම කියනනම් අපේ කාංචන මහත්තය ඔබතුමාට වඩා කිසිම කියන වාගේ වචන හැවට අපි ගියසරේ අපි වික්කා 530ට 540ට 550ට. මොකද ඒක 950ට වික්කා මේ දැනට මාස මාස 8කට කර ඉතෙල්ලා. ඔව් එකපාරටම ඇයි මේ මිල අඩු වෙලා තියෙන්නේ? ඒක තමයි අපිට මේ මාධ්‍ය තුලින් අපිට සාමාන්‍යයෙන් අපිට ලැබෙන පැලතුන මේ උදු සතන්ට පිටින් ලංකාවට ගෙනවිත් තියෙනවා එහෙම කියලා කියනවා. ඉතින් ඒක ඉතින් කට කතාවක් දැන් නමුත් අපි කියන්නේ අපි කර ජනාධිපතිතුමාට මේලාවේදී ප්‍රකාශ කරන්න අපි කියන්නේ දෙහෙමින්ම මේ අපි ලංකාවේ තුල දැන් පිටරටවල වලින් අපිට ගෙන්නන්න දෙන්නේ නැහැ කියලා කිව්වනේ වගාව සාර්ථක වෙලා වගාව සාර්ථක වෙලා තියෙනවා මේ මිලදී ගැනීම සහ මිලක් නැති එක ඔබතුමාලට තියෙන ගැටලුව. ඔව් අනිවාර්යයෙන්ම. මොකද අපේ දැන් මේ දවස් දෙකක් සීපීට ඉස්සලා අපි අත බොරු කරන්න ඕන නැහැ. අපි චාවර මහත්තය කියලා ඇවිල්ලා අපි මම ගොයිපොල බලලා ඒකට බෙහෙත් අපිට ගෙනලා දුන්නා. ඒක එහා වත්තුන් ගනම් එයාට අතින් බෙහෙත් ඉස්සින්න දැන් චාවර මහත්තයාට. ඔව්. මේ හැබැයි ඒ හැරෙන්න උඳු සම්බන්ධ කිසිම කෙනෙක් මොකද උඳු වලට වෙලා තියෙන්නේ උඳු වල කාර් රෝගය ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා කිසිම දෙයක් ඇහුවේ නැහැ. සාමාන්‍ය විදිහට මිලදී ගන හැරි ඔබතුමාලට සාධාරණ මිලක් ලබා දෙන්න කියලා එක නේද? අන්න ඒකයි මහත්තයෝ මම දැන් මේ මේ අපේ මහත්තයෝ අපි කියන්නේ අපේ මේ වෙනකොට මගේ මේ අපේ වටා ඉන්නවා උදු කිලෝ 3000ක් 4000ක් 5000ක් විතර අපි එකතු කරගෙන ඉන්නවා. ඔව් එතකොට ඔබතුමාල සාමාන්‍ය කීයක්ද මිල මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ? අනේ මාතේ බලාපොරොත්තු වෙන ඉහළ මිලක් බලාපොරොත්තු මොකද කියන්නේ අපිට මේ වෙනකොට උදු කිලයකට රුපියල් 150කට 200කට වගේ අපි ඉඳන් වෙලා තියෙන බලනකොට වතුර අපේ ලින් වලින් වතුර පාවිච්චි කරනවා මේ වගේ එතකොට දානික තමයි අපිට මේ බෙහෙත් පොර සම්බන්ධව ගොඩක් අපිට ගැටලුවා. අපි මෙතෙක් හරි එතකොට හරි ගොයි මාත දැන් එතකොට මොකද්ද මිල මිල සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාලා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් හෝ ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීම මේ වෙලාවේ කරන්න පුළුවන් තිතුණත් ඇත්තෙන් අනිවාර්යයෙන්ම ඔබතුමාන ගලා කිසිදෙන්න මේ වචනයට අතිගරු ජනාධිපතිමාට මේ වෙලාවේ අපි ප්‍රකාශ කරනවා අපි දැන් අපි ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යවරයාට ප්‍රකාශ කරනවා අර මේ කියන වචනේ පරිසමත්තාන්තයෙන්ම අතිගරු ජනාධිපති ඉල්ලා ඉනවා මුංගයට මේ විදිහට සාමාන්‍ය රුපියල් 850 880 යනවා වාගේ තමයි මුංග මේ උදු ගවි මේත් උදු වලටත් අපි රුපියල් 850ක් 800ක් සහ 900ක් 1000ක් යනකම් අපිට අත ලබා දෙන්න කියන්නේ. හරි බොහොම ස්තුතියි ඔබතුමා කතා කළාට 0.66 22 83 600 0.66 22 83 601 අපේ දුරකථන අංක ඔබට කතා කරන්නත් පුළුවන්. අපි මේ උඳු ගොවියා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ මේ වෙලාවේ ඔවුන් පත්වේ තිබෙන අසරණභාවය පිළිබඳව. අපි මේ ගොවීන් හමු වුණාට පස්සේ ඔවුන්ගේ අදහසත් අපිට අහන්න ලැබුණා මේ විදිහට. මේ උඳු දුන්නා අපිට ඒවා මේ කුසකරුමේ තමයි දුන්නේ. ඒ දීලා මේ දැන් කහ රෝග කියලා ගන්න බෑ කියනවා. ඉතින් අපි මේවට මොනා කරන්නද? ඉතින් මේ කො 500කට හරිවත් අපිට මුදලක් මෙයා කරන්න ඕන. දැන් කහ රෝග නිල් රෝග කියලා ඔයාලා දැන නෑ අපි ඒව දන්නේ නෑනේ. යාළනේ මෙයා කරේ. ඉතින් යාළා දැනගන්න ඕන දැන් මේක මිලකට ගන්න කොහොම හරි අඩු මිලකට හරිවත් අඩුම 500ටවත්. ඉතින් වෙන ඉතින් අපිට මෙයා කරන්න විදියකුත් නෑ. දැන් මේ පාර කුඹුරු වැඩකුත් නෑ. ඒ වගේත් බොල්ම තියෙන වැඩි හරි. ඉතින් අපි මේ ජනාධිපතිතුමා විශ්වාස කරලා තමයි අපි මෙයා කරේ. මේවට කහ රෝගේ කියනවා. බෙහෙත් ගන්න කියම බෙහෙත් නෑ. ඉතින් මේවට මිලක් මෙයා කරන්න ඕන. අපි ජනාධිපතිතුමා විශ්වාස කරලා තමයි අපි මේ වගා කරේ. ඉතින් එයාලා අපිට මොනවත් මේවට කිව්වේ නෑනේ. ඉතින් එයාලා දැනගන්න ඕන මේක මොන හරි කරන්නට. එයාලට කියමු කියනවා මේ කහ රෝගේ අපිට ගන්න බෑ කියනවා. ඉතින් ඒකට අපි මොනව කරන්නද? බෙහෙත් නෑ කඩේ නේ. ඔව් බෙහෙත් නෑ. බෙහෙත් ඉල්ලන්න කියම කියනවා බෙහෙත් නෑ කියනවා. බෙහෙත් තිබ්බත් ඒක එකට දෙකක් ගණන් ඒවා. ඉතින් ඒ ගණන් දීලා ඉතින් අපිට එහෙම ගන්න තත්ිකුත් නෑ ඉතින්. දෙත්ත උනත් ඇත්ත. දෙත්ත උනත් ඇසි. අයිබෝන් ඔබට? අයිබෝන්. ඔව් කවුද ඔබ කොහෙන්ද කතා කරන්නේ? මම කැකියාවෙන් අනෝ මම කතා කරන්නේ. ඔව් කියන්න.
ඇත්තටම මේ අපිත් මේ උදු වඩා කරලා තින්නේ ඉස්සේ හොඳ මිලක් තිබුණා මුදු ගොවියන්ට ඇත්තටම මේ සැරේ මේ මිල අඩු වෙලා තියෙනවා ඊට මේ සහනයක් ලැබලා දෙන්න කියලා තමයි ඒ ගොවියන්ට මමත් ඉල්ලා ඉන්නේ ඒ කියන්නේ මේ පෙර කන්‍යන් වලට ලැබුණු මිල නැද්ද මේ පාර මේ සැරේ අඩු මිලට තමයි දෙන්න වෙලා තියෙන්නේ හරි වමසෝති අපිට කතා කළාට කාංචර දැන් මේ ගොවි මහතුරු හම්බෙන් ගියාට පස්සෙත් අපි මේ ආකාරයෙන් ගොවි මහතුරු මේ වගාව සම්බන්ධයෙන් දක්වන අදහස් ප්‍රකාශ කළා අතර මොවුන් හැම දෙයක්ම ප්‍රකාශ කළේ දැන් වගාව සාර්ථක වෙලා තියෙනවා යම් ප්‍රමාණයකින් නමුත් අර බීජ සදා වගා කරපු ගොවි මහතුරුන්ට ඒ මිල නොමැති වීම නිසා තමයි මේ ගැටලුකාරී තත්වයකට පත් වෙලා තියෙන්නේ ඒ නිසා ඔවුන්ගේ මේ ලබාගත්තු අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන්න කියලා තමයි ඕන් නිරන්තරයෙන් ඉල්ලීමක් කළේ මාතා මම අපි ගත්තේ උඳු පිළයක 800ට මේ වගේ අපිට ඔව් බීජ වරි දැන් මේවා 500 ගන්නෙත් නැහැ කොහමනත් අපිට දැන් මේවා දෙන්නත් බෑ අලින්ට කන්ටල තමයි දෙන්න වෙන්නේ මේවා ඉතින් මේවා මොනවද කරන්නද අපි මාතා කොච්චර වගේ වීදමක් ගියද මෙයා මේක ගිහින් තියන රුපියල් 40000ක් විතර ගිහිල්ලා තියෙනවා සුනාමියට කොච්චරක් යනවා සුනාමියකට විනාඩියකට ගන්න රුපියල් 1000 විනාඩියකට පැයකට නෑ විනාඩියකට පැයකට විනාඩියකට 1000ක් ගන්න එතෙම අපිට ඒකල් මේ කපන්න කපන්නට යනවා කොහොමද අත මිනිහෙකුට යනවා 1200 පිරිමෙක් කෙනෙකුට 1500 හ්ම් ඉතින් මෙව යන මහත්තයා අපිට 1500ක් දෙන්න නැහැ සුනාමියකට විනාඩියකට 1000ක් ගන්න මොකද්ද ඔයාගේ ඉල්ලීම වෙන්නේ මෙව අපිට දෙන්න නැහැ කියලා දැන් අපි ගත්තේ 900 ගන්න කියලා ගත්තේ කුතිකර මේ බතලයි මෙව දැන් 900වත් ගන්න නැහැ අපි 800ට යන 800ක් දෙන්න නේ මහත්තයා අර ඔයාලට කිව්වද 900 ගන්නවා කියලා? ඔව් කිව්වා මම ගන්නවා. කොහෙන්ද කිව්වේ? බතලයි. ඒක නිසා වගා කරේ. ඒ නිසා වගා කරා. දැන් කාංචන මේ කියන විදිහට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ උඳු වගා කරපු ගොවීන් දැන් අපි පෙර අපිට හමුුනේ මුන් වගා කරපු ගොවීන්ට රුපියල් 400කට වගේ වැඩි මිලක් මේ කන්නේ ලැබිලා තියෙනවා. උන් සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි උඳු ගොවීන් අස්වැන්න සාර්ථකයි නමුත් අර බීජ නිෂ්පාදනයේ සදා මේ ගන්න බෑ කියන එක තමයි කියන්නේ ඒ නිසා තමයි ඔවුන්ට සාධාරණ මිලක් ඒ වෙනුවෙන් ඉල්ලීමක් කරන්නේ අයිබුවන් ඔබට අයිබුවන් මම කතා අයිබුවන් ඔව් කතා කරන්න මම නුවරින් කතා කරන්න බුද්ධි කතා කරන්නේ ඔව් මේ මෙහෙමයි දැන් ඔය කුෂිකර්ම නිෂ්පාදන ගොවියාව ආරක්ෂා කිරීමේ වැඩසටහනක් තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවෙන් අර ඉදිරි මිල කිවිසුම් ක්‍රමය කියලා එකක් ගොවියත් එක්ක එකඟතාවයකට එනවා පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධීකරණය කරන්න ඕන නිලධාරීන් අවම වශයෙන් අපි රුපියල් 500 නැත්නම් 700ට ඔබලගේ ගන්නවා උපරිම වශයෙන් මැඩි මිල වුණොත් එහෙම ඔයගොල්ලෝ දෙන්න පුළුවන් කියලා. එහෙම වැඩසටහනක් ලංකාවේ ක්‍රියාත්මකයි. නමුත් ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න මේ නිලධාරී කොහෙද ඉන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අහිංසක ගොවියෝ අතර සම්බන්ධීකරණය කරන එක නිලධාරින්ගේ වගකීම. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි ඔය නිලධාරී මේ ඔය අහිංසක ගොවියන්ට වෙලා තියෙන අසරණ තත්ත්වයට පත් වෙන්නේ හේතුව ඒකයි. මෙන්න මේ නිසා නිලධාරි පොඩ්ඩක් ඇහැරිලා මේ මිනිස්සුන් අතර ඒ කියන්නේ පාර්ශව දෙක අතර ඒ වගේ ගිවිසුම් ඇති කරන ක්‍රමවේදයක් ලංකාවේ තියෙනවා ඒක. මහමෙන්කෝ අනුගමනය කරනවා ඒ ක්‍රමේ. ඔව්. අන්නේ දේ ක්‍රියාත්මක කරා නම් ඔය අද අසරණ තත්ත්වයට එන්නේ නැහැ. හරි බොහොම ස්තුතියි ඔබතුමා කතා කළාට දැන් මේ සම්බන්ධයෙන් ඇත්තටම නිලධාරීන්ගෙන් වගකීමක් තියෙනවා කාංචන මේවා ස්වාබැලීම වගා බීම් වලට ගිහිලා දැන් කුෂිකර්ම පරිවර්ෂණ නිලධාරීන් ඉන්නවා ඉතින් ඕන් මේ වගාවක් ගොවීන් එක්ක සිද්ධ කරපුවාම අපි කියන්නේ මේ හැමෝම කියලා සමහර වෙලාවට මේවා පිළිබඳ ගොවීන් එක්ක ගිහිලා පරීක්ෂා කරලා බලලා ඔවුන්ට ගැටලුවක් ආවොත් ඒට තාක්ෂණික වශයෙන් අර ඔබ කිව්වාගේ දැනුම ලබා දීලා විශේෂයෙන් බීජ සඳහා වගා කරපුවාම හොඳ පරීක්ෂාවක් තියෙන ඕන කියලා තමයි අපි නිරන්තරයෙන් මේ කොෂිකර්ම වැඩසටහන් එක්ක කටයුතු කරන නිසා අපිට තේරෙන්නේ. ඒ නිසා එහෙම පරීක්ෂාවක් කරලා බැලුවා නම් සමහර වෙලාවට මේ தත්ත්වය හඳුනා ගන්න තිබුණා. නැත්නම් මේ බීජ දෙන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව පරීක්ෂාවක් කරලා බැලුවා නම් මේ යම් ආකාරයකින් ඔවුන්ට මේ தත්ත්වය වළක්වා ගන්න තිබුණාද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා මේ ගොවීන්ගේ හඳපටත් එක්ක බලපුවාම. අනුරාධ මේ අනෙකුත් සීතකරණ ප්‍රදේශවල වැවෙන භෝග නෙවෙයි. අපි තිත්තුණත් ඇත්ත ගියා මේ හොයාගෙන මධ්‍යම පළාත ගත්තාම මේකේ වගා කෙරෙන්නේ අනුරාධ විල්ගමුව ලග්ගල සීගිරිය අදී මේ ඉතා දුෂ්කර ප්‍රදේශවල ඌව පළාතින් ගත්තාම අනුරාධ මහියංගනය අම්පාර ඉතා දුෂ්කර ප්‍රදේශවල තමයි අපිට යන්න පුළුවන් උනේ මේ ගොවීන් හොයාගෙන
උතුරු මැද පළාත ගත්තහමත් ඒ වගේ අනුරාධපුරය ගලෙම්බිඳුනු වැව විලච්චිය සීගිරිය ගල් ගල් කිරියාගම ආදී ඉතාම අමාරුම ප්‍රදේශවල තමයි මේ අහිංසක ගොවීන් වගා කරන්නේ අපි තිත්ත උනත් ඇත්ත මේ වගා බිම් වලට ගියා අස්වැල නෙලන හැටි අපි දැක්කා දහඩිය පෙරාගෙන පුංචි දරුවන් එක්ක අනුරාධ මේ ටික උඳු ටික වේලන හැටි දැක්කා අපේ අතට උඳු ඇටේ එනවා හැබැයි අපි උඳු වලින් වඩේ එක ආහාරයට ගන්නකොට මේ අහිංසක මිනිස්සු මහා පොළොවත් එක්ක ඔට්ටු වෙලා මේ ඉරත් එක්ක ඔට්ටු වෙලා ඉරෙන් කර වෙලා ඉන්න ආකාරය අපි ඇස්වලට ඒ තිත්ත දසුන් අපි දැක්කා අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ අසරණ මිනිසුන් අපි වෙනුවෙන් වගා කරන අය රටේ අනිකුත් ගොවීන් වෙනුවෙන් වගා කරන අය එහෙම නැතුව මේ පෞද්ගලිකව හදාගත්තු දෙයක් නෙවෙයි අනිකුත් රටේ ගොවීන්ට උඳු බීජ දෙන්න තමයි මේ අය උත්සාහ කරන්නේ හැබැයි මේ අය අනුරාධ අගය කළ යුතු ගොවීන් පිරිසක් මොකද පිටරටින් ගේන එක නවත්තන්න අපේ ඩොලර් ටික පිටරටට යන එක නවත්තන්න ගමේ ඉඳලා පොර කන බොර බදින අසරණක ගොවීන් දිසක් අන්න ඒ නිසායි තිත් උනත් ඇත්ත මේ කාස්ට් එකේ ඉන්න අසරණ ගොවීන් හොයාගෙන ගියේ ඉතින් ඔව් විනාඩියට රුපියල් 10000 පිච්චෙනකොට මේක මේ අතරම නිකා ඉන්නවා ඉතින් අපිට වෙන කොරන්න දෙයක්වත් නැහැ නේ මේක කීයකට හරි දෙන්න ඉතින් කොරන්නත් වෙනවා ඉතින් අපි මොනවද ඉතින් අපිට රජෙන් ආදම කෙනෙක් නැහැ අපිට පරිියකුත් නැහැ මේ පැත්තේ බහුතරයක් උඳුවගා කරලා තියෙනවා නේ අපේ පොත්තක සාමාන්‍යයෙන් කරලා තියෙනවා මතක දන්නේ ඉතින් අක්කරයක් තමයි අපි නේද දැන් මම කියන්නේ මේ පැත්තේ අක්කර කොහමද 10ක් විතර මෙයා කරලා තියෙනවා මේ ඔයාලා ගමේ විතර ඕ ගමේ කෙනෙකුවත් ගන්නේ නැහැ මෙයාලා ඉතින් ආවම කියලා මේක හරව කොහමද ගන්න කියලා කියන මේ මුං වලටත් කහරව කියලා මුං අන්ටත් දැහිලා ඒක තමයි හරව ඔයාලා හැදුවේ නැහැ අපි හැදුවේ නැහැ නේ කියපුවම කියනවා මේ යාලා බන්නවා කියපුවම ඉතින් අපි මොනා කරන්නද මේ කහරව ගිහින් අපිට ගන්න බෑනේ අය බීජ වලට දෙන්නත් දාන්නේ අරගෙන කියලා තමයි යාලා කියන්නේ उंदुगोवियाट सिद्धवलती कथाव उनगे मे अश्वन मिलदीगन क्रम वेद्या सकसल किल तमय अपिकी अपे निली मकले रटट की अंद मे कथाव किल अप विश्वास कन्नो बलदारेन එවගේම ශර්ම මාත්‍යවරයා සහ ජනාධිපතිවරයාගේ අවධානයට මේ යොමු වෙලා මේ ගොවීන්ට යම් සාධාරණයක් ලැබෙවි කියලා විශ්වාස කරනවා. මොකද මේ විශ්වාසයෙන් තමයි තිත්ත උනත් ඇත්තට මේ උඳු වගා කරපු ගොවීන් මේ හඬ ලබා දුන්නේ රටට කියන්න කියලා. උදැසන 7යි විනාඩි 41යි දැන් වෙලාව. හෙළ දීපයේ ජයසක් මැද රට මැද ඒකාලෝකය රන්ගිරි ශ්‍රී ලංකා. काट काटत रातु एली दल वेन काट काटत एत्त पसक करन तित्त उनात एत्त උදැසන 7යි විනාඩි 44යි 0.66යි 22යි 83යි 600 0.66යි 22යි 83යි 601 අපේ දුරකථන අංක මුන් වගා කරපු ගොවීන්ට යම් සහනයක් ලැබෙනකොට උඳු වගා කරපු ගොවි මහතුරුන්ට දැන් සිද්ධ වෙලා තියෙන මේ තමන්ගේ අස්වැන්න අලවි කර ගැනීමට නොහැකි වීම නිසා මුණ පාන ගැටලුකාරී තත්ත්වය තමයි අපි දැන් කතා කරමින් හිටියේ මේ සඳහා ඕන්ට යම් කිසි ආකාරයකින් සාධාරණ මිලක් ලබා දෙන්න කියන එක තමයි ඕන් නිරන්තරයෙන් අපෙන් කරපු ඉල්ලීම. ප්‍රියංක උඳු වලට මොකද වෙලා තියෙන්නේ? උඳු වලට අර කහ රෝගයක් විල්ල තමයි ඉතින් මෙහෙම උනේ. ඒක ඉතින් දැන් ගන්න කෙනෙකුත් නැහැ. හ්ම්. දෙන්න දෙන්නකුත් නැහැ මේ බතලයෙන් ගන්නවා කියලා තමයි ඇට දුන්නේ. කී ගානේ? ඊට පස්සේ 875 ගාන ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ දැන් අර වෛරස් එක ඇවිල්ලා නිසා මේ යාල ගන්න බෑ කියලා කියනවා. කඩෙද්දි දිමිලක් නැහැ. දෙන්න තනන්න නැතිකම තමයි තියෙන්නේ. උඳු විකුණන්නේ නැහැ. කීර දිල්ලන්නේ? 100-150ට වාගේ තමයි දැනට සාමාන්‍ය මිල තියෙන්නේ. ඒත් මිල දී ගන්න කෙනෙක් ඉන්නවද? එහෙමත් ඉතින් හරියටම නැහැ තවම. දැන් වගා කරපු ගේන මොකද හිතෙන්නේ? අහාන්ඩ ට්‍රැක්ටර් කුලි පවා ගියා. ඒ කියන්නේ අපි මගේ ඉතින් ඒවා ගෙවා ගන්න මගේ උඳු ටික දෙන්න සිද්ධ වුණා.
एक ने वगा भी वगा व सार्थक होना निसी मिला क्ले बुन्ने किला दब तुम्हें क्या ने एक ने वेन मामा तुम सिया पना हगाने तमा विक उसे ती हगार वेन द सामान्य को तुम्हें ला वेन कान्यान वाले दी कोई वाके मिला द लाभागते आप ये सारे है ना तो इस आगे मास खाने एक अभी हाय थी ये तो इधर वाके विक का साधारण साधारण या किस्त कर ला देना सर मैं आप ही तेल टिका गांडा गांडा किया मैं ने कोरोना के रा खाड़वाल वाला ही इहें मैं तेल ने गिये पोहाम पोहरा ने इतिंग मैं हरी आसाधारण या केला तीन ने मैं गोई जानता ना हरी बमुसोती मैं पुल बंदो आप इतक साधारण करन संबंधों नाटे मैं कुरने कर पैते लोई महात्मियाक उन गे කන්නයන් වලදී රුපියල් 600 ගානකට ලබා දුන්නේ මෙවර 350ක් වගේ මිලකට තමයි ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසා මේ සම්බන්ධයෙන් මොකද කාන්චන මෙහෙම මේ උඳු ගොවිනුනත් මේ ශාල ප්‍රමාණය අර වී ගොවිතැන එළවලු ගොවිතැන වගේ කරන්නේ නැහැ අර ඔබ කිව්වාගේ සීමිත පිරිසක් තමයි මේක තෝරා බේරාගෙන කරන්නේ ඉතින් මේ ගොවීන් ටික ආරක්ෂා කර ගැනීම මේ අස්වැන්න මිලදී ගත්තත් කාන්චන මේ අපේ රට අර කිව්වාගේ බෙදා හැරියත් अरे डॉलर टीके तुरु कर गांड पुलवां आने ने करन नेतु मेटिक हरिया टापे रटे बेदा हरी मा कलोत इति नेपिल बांधव ऐ बलधारेंगे अवधान यमुनो वेन अपे एनिसा तित्तु नत्यतेन मे गोविंद के खताव रटे के अन कल्पना करे मे संबंधी नोन के अवधान यमु वेवी केन बलापरत्वे भूतयाट 5000 मेक गेवंट ओने पैकेट पैकेट एतोट अपिट मेक मे राजेन हरी मिलक ने एतोट मेक मे कहारोगे अविल्ला कुशिकार में दोपहर में इंतज़ाम अपने दीला दीरा में बीज हादान थे कहारोगे हिंदा अपने दिन तक बैग हिट गाने इतने वेलेंदे किन्ने इतने में कसी पनाहटा वाके तमाई इल्ला कहारोगे वाला हाथ आगते कर ना ना यहीं में बीज जोली में हदीती दिया कहूँ तो वाला कीवी में क्या बगा करने के मैं का खुशकर में मैं तमा कीवी मुख्यतः यार जनाधिपति तुम्हारी करने ही लीम जनाधिपति तुम्हारे पीटे कीला तिब्बा हरी मिला मैं के नह ये निशा मैं बीजे बगा करने कीला तिब्बा जंग आप इटे की एक टवा देंड बेरी यानो इतिंग ये निशा तमा आप इमे मैं विधि हटे दुक्की निन्ने मैं बीजे हादा लात इतिंग आप इटे एक रह हरी मिला देंड कीला आप जनाधिपति तुम्हारे कीला दिन අයිබුවන් සාකරණ යම් පාරෙන් ඔව් බණ්ඩාර මාත මත දැන් මේ කුසිකර්මෙන් උනන්දු කරානේ මේ ඔය පිටරටින් එනව නවත්තලා වැඩි මිලට ගන්නවා කියලා හින්දා දැන් අම්පාර පැත්තේ ආයේ වැඩිපුර කව්පි වගාවට යමු වුණා කව්පි වලට හොඳ මිලක් තිබුණා ඊට පස්සේ දැන් අස්වනු හැමතැනින්ම විශාල වශයෙන් අස්වනු වෙනකොට මිල හොඳටම අඩු වුණා පිටින් එන්නේ ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ගන්න ඊට පස්සේ මේ ගොඩක් ගණන් අඩු වෙනකොට මිනිස්සු නොදී හිටියා. ඊට පස්සේ මේ සමහර ඔය නිලධාරීන් මැදිහත් වෙලා කියනවා මේ ඔයගලන්ට කරන උදව්වක් වශයෙන් අපි එහෙනම් අපි මේ මේ ඔයගලන්ට ගන්න ක්‍රමයක් හදලා දෙන්නම් කියලා. ඒගොල්ලන් ඔය මේ කොළඹ දිහන් ඒ ව්‍යාපාරිකව ගෙන්නනවා. ගෙන්නලා මේ 280ට තමයි ඉතින් ඒගොල්ලන් ගන්න. ඒකොට ඉතින් මෙහෙම ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඉතින් මේ නිලධාරී තත්ත්වයෙන් ගානක් යනවා කියලා තමයි කියන්නේ. නමුත් මේ රුපියල් 400ත් 500ත් අතර මිලක් තිබුණා. දැන් ඉතින් 280යි මේ ගන්න. ඉතින් 280ට දීලා මේ ඇත්තටම මේ වියදමවත් අපිට මේ ආවරණය කරගන්න බෑ. මොකද මේ වෙන දෙයක් කරන්න නැහැනේ. ගොවිතැන විතරක්නේ කරන්නේ. ඔබ බලා මේ කව්පි නේද වගා කළේ? කව්පි මේ පැත්තේ අපි වැඩිපුරම කව්පි තමයි වගා කරන්නේ. ඉතින් ඒකවල දැන් නිලධාරි මැදිහත් වෙනවා. දැන් අපි කියනවනේ නිලධාරි මැදිහත් වෙන්න කියලා. ওই විදිහට තමයි මැදිහත් වෙන්නේ ඉතින්. මේ ंडार महत्य वगे आयट मे वगे प्रश्न मून पाण्य सिद्धवेलाशिकर्म निलधारी मे बलधारी अवधान मे सदापीत वगा ने कांचन सा मैं वगावान टिके सार्थ का अस्वेन
ඇයි මිලදී ගන්න බැරි කියන එක තමයි ප්‍රශ්න කිරීම කරන මොකද පිට රටින් ඕවා ආනයනය කරන්න ගියා නම් අධික මුදලක් දීලා අපිට ආනයනය කරන්න වෙනවා මේ අපේ රටේ දහඩිය මාංශයෙන් උන් ගා කරපු ගොවීන් උන් ඉල්ලන්නේ මේ සහනවත් නැත්නම් මේ උන්ට සහන ආධාරවත් නෙවෙයි මේ Taman වගා කරපු අස්වැන්න නිසි මිලකට ගන්න කියන ඉල්ලීම සාධාරණ ඉල්ලීම මොකද දන්නවද දැන් පිට රටින් ගේන්නේ නැහැ ඒ නිසා මේ සඳහා අනිත් එක තමයි අනිත් ගොවීන් වගේ විශාල පිරිසකුත් නැහැ ඊටම සීමිත පිරිසක් මොකද තුන් වේලා අපි කව්පි ආහාරයට ගන්නෙන්නේ නැහැ ඊට සීමිත ප්‍රමාණයක් ආහාරයට ගන්න ඒ නිසා තමයි එහි මිල වැඩි වෙලා තින්නේ හැබැයි විදේශ රටවලින් ගෙන්නනකොට පහුගිය වසරවල ඔබට පුළුවන් තොරතුරු දැනගැනීමේ පනත හරහා හරි දැනගන්න කොපමණ ප්‍රමාණයක් මේ රටට ගෙනල්ලා තියනද ඕනවට වඩා අනිත් එක තමයි අනුරුවද අපි හෙලිදරව් කළ පහුගිය කාලේ අපේ රටට ගෙනල්ලා ප්‍රතිඅපනයනය කිරීම සඳහා පවා උපයෝගී කරගත්ත ඉදිරි වෙළඳ ගිවිසුම් උපයෝගී කරගෙන එවැනි තත්වයක් තමයි අපේ රටේ තිබුණේ මේ භෝග සඳහා විශේෂයෙන්ම ධාන්‍ය සඳහා හැබැයි ඒ තත්වය ඉවත් කරලා තමයි ගොවීන්ට සාධාරණී ඉෂ්ට කරන්න උනන්දුනේ ඒ උනන්දුව වතුරේ හරින්න එපා කියලා අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා කුෂිකර්ම පහළ නිලධාරීන්ගෙන් आया अपने पुलवान दरम बड़ी कारी पहले गहले हुआ बेहद गहांत महातुरु में गहना ला दूंगा अपने बेहद अरे ये किधर का दीप्पा अपने गहिंग गहिंग गहना हुआ एक साली वाले साली वाले डिस्काउंट और दूंगा ये बात नया अपने बेहद कीपर बतावा गहिला गहना हुआ महातुरु गहना ला तिया ला किया अरे ये किधर का दीप्पू ना ये हाय ना मेरे दें खाऊ दो वह इतने वक्त किया अंडोन खाऊ रुआ का किया अंडोन अधिक ला अपने तेरे ने बीज दीप मेरी सुनी ओ ये महातुरु गहन मा दें मे बीज होते ना तंग අනිත් තව කාණුට දෙන්න බැහැ කියලා නම් ඔයාලට වැදීලා තියෙනවා. ඔව් ඒක කියනකොට කිව්වා මේ ඔයාලගේ බීජ අපි ගන්න නෑ නෙවෙයි මේ දේශගුණයට අපි මොකද කරන්න කිව්වා උකට. ඒ හදන්න කලින් කියන්න බෑ. හදන්න කලින් ඔව්. හදන්න මොනවද පොලිමේ ඉඳලා අරගත්ත යට. ඒ මොකද එච්චර උනන්දුවක් දැක්කේ. උන්ද ගණන් ඉතින් අපිට 900 දුන්නා අපිට රුපියල් 875න් එහෙට ගන්නවා කිව්වා. ඉතින් 875න් ගන්නවා කියන්නේ 87500ක් වෙනවා කිලෝ 100ක් දුන්නොත් කියලා අපි හිතලානේ මේ. ඕක ගොඩක් දුරට उपदेशक महात्मेक हसंत महात्म्याट ये महात्म्यात अभी मे संबंधे साकाच्चा कर मुखाद मे अति तत्व के देखे भाग्यूना बार गोवी महत्व
හේම කුමාරගේ එක ගලවලා නැහැ මහත්තයා තාම මේක ඒකත් අයින් කරන්න වෙනවා එයා ගලවන්න කියලා එහාවේ එයා දැන් ගලවනවා කොහේ ඒකත් අයින් කරන්න වෙනවා ඊට මහත්තයාගේ ගලවන කතාව කියන ගන්නේ ආයේ ගලවන්න එපා මේ දැන් ආය ගලවලා කරන්න බෑ ඉතින් එහෙමනම් ඔයාලට ගලවලා දැන් බෑ පොඩි පාරේ ඒක තමයි කියලා ගෙන්නගෙන පෙන්නේ දැන් ගලවලා බෑ කියලා කිව්වනේ දා මහත්තයා ඒකනේ එතකොට ඒක තමයි බීජ හැදුනට කලින් මේ පොඩි පොඩි කාලේ තමයි ගලවන්න කියන්නේ ඒ කිව්වනේ කිව්වා අපි ගලෙව්වා මහත්තයා පුළුවන් තරම් ගලෙව්වා ගලෙව්වා මිය ඒක තමයි ඉතින් මොනවද ගන්න වෙන්නේ ඉතින් දෙත් උනත් ඇත්ත දෙත් උනත් ඇසි बीज वाले गाना बेरना मे उदू वाले कल युते मन वे अद कर पुलवाणी බීජ වලට ගන්න බඳ මහත්තයා සාමාන්‍ය වෙළඳ පොළ තමයි අලෙවි කරන්න වෙන්නේ සාමාන්‍ය වෙළඳ පොළට ඔව් එහෙම මහත්තයා මේ ඇයිට වෙළඳ පොළක් සකසලා දීමේ ක්‍රමවේදයක් නැද්ද ඔබතුමා ළඟ ළඟවත් අඩුතරමේ මේමයි එහෙම එකක් ගන්න සරල නැහැ මුදුනේ උඳු වලට මිල තිබ්බා හොඳට ඔව් ඊටසේ එක දිගට නැවත පන්නේකින් තොරව වගා කිරීම තමයි උඳු වලට ගොඩක් වෙලා තියෙන්නේ ඔව් දැන් ඔබතුමාලට මුංගොවිය හොඳ කියනවා ඔබතුමාලට මේ බුදු බවවත් වෙන්න ඕන කියලා මුංගොවිය ඕ කියනවා මුංගටත් ඔන්න දැන් සමාහට ආය වැඩි වෙන්න පුළුවන් මොකද මුංගට වලටත් ඔය වෛරසෙ එන්න පුළුවන්. අතුරු කන්නයක් එනවනේ. අතුරු කන්නේ අපි බීජ නිෂ්පාදනයක් කරන්නේ නැහැ. හ්ම් හ්ම්. ඒක සාමාන්‍ය කෑමට තමයි වෙන්නේ. මොකද උඳු වල තියෙන්නේ අර ලංකාවේ භාවිතය අඩුවිනේ. හ්ම්. මෙතකොටදී අර දැන් ගිය කන්න ඔය 18ම ගියපු ආයේ තොප්පි ගැලපැත්තේ දෙහි අත්ත කණ්ඩියේ හැමතම මිනිස්සු ඇදුවා හෙක්ටයාර 2 3 එක මිනිස්සයා. හ්ම් හ්ම්. මේකට ඔබතුමාලට මැදිහත් වීමක් වෙන්න බෑ නේ අලවි කිරීමට. මැදිහත් මෙහෙමයි මැදිහ අපි මැදිහත් වීමක් වෙන්නේ නැහැ. ඔකට තියෙන අන්තර පළාත් තියෙනවා පළාත් සභාවක් තියෙනවා. හ්ම්. වසම් මට්ටමින් තමයි මැදිහත් වෙන්නේ. ශිෂ්ට වූ සමාජයක අසාධාරණයට එරෙහිව පෙළගැසෙන විද්‍යුත් අසිපත තෙත්ත උනත් ඇත්ත. මොකද ජනාධිපතිතුමාගේ ඉල්ලන්නේ? ඉල්ලන්නේ අපිට මේකට මොන සහතික මිලක් මොන හරි කරන්න කියලා. මොනවට? මේ උඳු වලට. ඉතින් සාමාන්‍ය මිලක් හරි දාලා අපිට 500ක් වගේ වත් මේවා ලබා ගන්නට කියලා තමයි අපි දැන් කියන්නේ. එයාලා දැන් උඳු රටින් ගෙන්නලානේ. හා. ඉතින් ගෙන්නන්ට ඉස්සලා එයාලා දැනගන්න බෑ අපිට මේ දීපොට මොන හරි කරන්න. ඉතින් එහෙන් ගෙන්නනවා නම් ගොයියන්ට දෙන්න වැඩක් නැහැ නේ මේවා. රටින් ගෙන්නෑ කියලානේ කිව්වේ. ඔව් ගෙන්නෑ මොනවත් කිව්වේ. දැන් එයාලා පුළුවන් තරම් මෙහෙන් ගෙන්න ගන්නවා. ඉතින් ඒ ගෙන්න ගත්තම අපි මේක කොහොට දෙන්නේ? එයාලා දැනගන්න බෑ මේවා මොන හරි කරන්න. ඉතින් මොන හරි කරන්න කියලා තමයි අපි නම් ඉල්ලු. ජනාධිපතිතුමා තමයි විශ්වාස කරේ නේ? ඔව් ජනාධිපතිතුමා විශ්වාස කරා තමයි මෙයා කරේ. ඉතින් ජනාධිපතිතුමා විශ්වාස කරා විතරයි මොනවද ලැබෙන දේකුත් නැහැ. කෘෂිකර්ම හැමතිතුමනි, ගොවි ජන සේවා භාර නිලධාරිනි, කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්තුමනි, ජනාධිපතිතුමනි, මේ පිළිබඳව ඔබේ අවධානය යොමු වෙන්න කියලායි තෙත්ුණත් ඇත්ත විශ්වාස කරන්නේ ඉල්ලීම් කරන්නේ. අපේ තෙත්ුණත් ඇත්තට කතා කරනවා නම් ඔබට අපේ දුරකථන අංක මතක් කරනම් 0711 536 13 47 0711 536 13 47 තෙත්ුණත් ඇත්තෙන් සමුගන්නවා මම කාංචන මම අනුරාධ ඔබට සුබ දවසක්.